අයිබෝන් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම 2023 ලෝක කුසලාන තරගාවලිය තුල ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පස්වන තරගය හෙට දිනේ එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතයි ඒ බැංගලෝහි චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී. ඉතින් මෙම තරගයේ කණ්ඩායම් දෙකටම 100 බලපාන තරගයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන් මේ වන විට ප්‍රසාද ලකුණු සටහන දෙස බලන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිටින්නේ 8වන ස්ථානයේ ප්‍රසාද ලකුණු දෙකක් ලබාගෙන එවැගේම එංගලන්ත කණ්ඩායම සිටින්නේ 9වන ස්ථානයේ ඒත් ප්‍රසාද ලකුණු දෙකක් ලබාගෙන ඉතින් තරගාවලිය තුල ශ්‍රී ලංකා කණ්ඩායමට රැඳී සිටීමට නම් හෙට තරගයේ ජයග්‍රහණය කිරීම අතිශය වැදගත් වෙනවා. එවැගේම එංගලන්ත කණ්ඩායමටත් ඒ ආකාරයෙන්මයි හෙට තරගයේ බලපාන්නේ. ඉතින් මෙම තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය පිළිබඳව අවධානය යොමු කරනවා නම් පසුගිය නෙදර්ලන්ත කණ්ඩායම සමග පැවතුණු තරගයේදී යම්කිසි ආබාධ තත්ත්වයකට පත් වුණා මහීස් තීක්ෂණ. නමුත් මීට පෙර දිනේ MRI ස්කෑන් එකක් කර තිබෙනවා ඔහුට. ඉතින් ඒ වාර්තාව අනුව එතරම් ප්‍රබල ආබාධයක් ඔහුට නැති බව තමා දැනගන්නට ලැබෙන්නේ. ඒත් එක්කම බොහෝ දුරට මහීස් තීක්ෂණ හෙට තරගයට ක්‍රීඩා කිරීමට වැඩි ඉඩකඩක් තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා ප්‍රකාශ කළ සිටියා. ඒත් එක්කම පසුගිය සතියේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග එකතු වුණ ඇන්ජලෝ මැතිව්ස් ආදේශක ක්‍රීඩකයෙක් ලෙස ශ්‍රී ලංකා සංචිතයට එකතුනේ. ඉතින් ඇන්ජලෝ මැතිව්ස් හෙට තරගය නොම්බර 6 පිතිකරුවා ලෙස ක්‍රීඩා කිරීමට ඉඩකඩ තිබෙනවා. එවැගේම ඇන්ජලෝ මැතිව්ස් පන්දු යවිය හැකි ක්‍රීඩකයෙක්, ඔහු තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසයි කණ්ඩායමට එකතු වන්නේ. ඒත් එක්කම නොම්බර් 6 ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා කරීමේදී එම ස්ථානයේ ක්‍රීඩා කළ දරංජයද සිල්වා බොහෝ දුරට නම්බර් 7 පිතිකරුවා ලෙස ක්‍රීඩා කිරීමට ඉඩකඩ තිබෙනවා. විශේෂයෙන් ඔහු දඟ පන්දියවන්නෙක් ලෙස ක්‍රීඩා කරන්නේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස. ඉතින් බොහෝ දුරට පිතිකරණයෙන් ඔහු 7වන ස්ථානය දක්වා පසු බැසීමට සිදු වේවි ඇන්ජලෝ මැතිව්ස්ගේ පැමිණීමත් සමගින්. ඉතින් මේ කණ්ඩායමේ පිතිකරණ අංශයේ ශක්තිමත් බව වැඩි කිරීමට වැඩි වශයෙන් දායකත්වයක් ලබා දේවි. විශේෂයෙන් ඇන්ජලෝ මැතිව්ස් සහ දනංජයද සිල්වා දෙදෙනාම ඉතාමත් හොඳ පිතිකරුවන් ලෙස හඳුන්වා දෙන්න පුළුවන් අපට. ඒත් එක්කම ඇන්ජලෝ මැතිව්ස්ගේ පැමිණීමත් සමගින් බොහෝ දුරට චාමික කරුණාරත්නට ඔහුගේ ස්ථානය අහිමි වී යාමට ඉඩකඩ තිබෙනවා. ඒත් එක්කම දනංජයද සිල්වා නොම්බර 7 පිතිකරුවා ලෙස ක්‍රීඩා කිරීමේදී ඔහු දඟ පන්දියවන්නෙක් ලෙසත් ක්‍රීඩා කිරීම නිසා බොහෝ දුරට දුෂාන් හේමන්තටත් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවතට යාමට බොහෝ දුරට සිදු වේවි හෙට තරගයේදී. ඒත් එක්කම දැනගන්නට ලැබෙන වාර්තා අනුව ලහිර් කුමාර බොහෝ දුරට හෙට තරගයේදී ක්‍රීඩා කිරීම ඉඩකඩ තිබෙනවා. ඉතින් වේග පන්දියවන්නන් 30 දෙනෙක්ගෙන් ක්‍රීඩා කිරීමේ හැකියාව තිබෙනවා එසේ වුණොත් ශ්‍රී ලංකා කණ්ඩායමට. ඉතින් මෙම වෙනස්කම් කිහිපයත් සමගින් හෙට දිනේ බොහෝ සෙයින් ක්‍රීඩා කිරීමට ඉඩකඩ තිබෙන සංචිතය පිළිබඳව අපි අවධානය යොමු කරමු. ඉතින් මෙම තීරණාත්මක තරගයේ අපි ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ වගේ තොරතුරු දිනපතා බලන්න බැට් ගේමින් අපි සමග එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අපිව subscribe කරන්න, bell icon එකත් click කරන්න, දිගටම අපිත් එක්ක